අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අමුද්‍රව්‍ය තුනෙන් ලේසියෙන් හදාගන්න පුළුවන් පුංචි අයගේ බර්ත්ඩේ පාටි එකකට දෙන්න පුළුවන් රස කැවිල්ලක් අද මං හදනවා. මේ වගේ ලේසි ඒවා අපේ අම්මා channel එකේ කොටාරියක් තියෙනවා. එහෙනම් අපි හදන්න පටන් ගමු. තින් කිරි මේ සැහැන්දෙන් 10ක් ගන්නවා. මෙෂරින් කප් එකෙන් බාගෙට චුට්ටක් අඩු වෙන. මේ තියෙන්නේ දිසිදි පොල්, ඩෙසිකේටඩ් කොකොනට්, කැබලි කරපු වියලි පොල්. මෙෂරින් කප් එකක් කෝපේ බර නැතුව ග්‍රෑම් 84යි. ආයි මෙෂරින් කප් එකෙන් බාගෙට වඩා ටිකක් වැඩිපුර අර ගන්නවා. ග්‍රෑම් 55යි. ඔක්කොම ග්‍රෑම් 139යි. ග්‍රෑම් 140ක් ගත්තත් කමක් නැහැ. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියා ගන්න. වීඩියෝ එකට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. අපේ තින් කිරි ටික භාජනයට දාලා උණු කර ගන්නයි යන්නේ. දියාරු වුණාට පස්සේ ඉන්ෆ්‍රාරෙඩ් කුකර් එකේ හීටින් කියන ඔප්ෂන් එකට දැම්මා. එතකොට 450ට එන්නේ. ඊට පස්සේ 300ට අඩු කරගත්තා. දැන් අපේ තින් කිරි ටික උකු වේගෙන එනවා. මේ වෙලාවේ මම ඩෙසිකේටඩ් කොකොනට් එක කෝප්පයක් මෙෂරින් කප් එකක් ටික ටික දා ගන්නවා. දාන ගමන් කලවම් කරනවා. දාන්න කලින් ලිප ඕෆ් කරගන්නවා. දෙවෙනි සැරේ මං ගත්තේ ඩෙසිකේටඩ් කොකොනට් මෙෂරින් කප් එකෙන් බාගෙට පොඩ්ඩක් වැඩියෙන් ඒක ටික ටික දාලා කලවම් කරනවා. මේ වෙලාවේ ටිකක් තද හැන්දකින් තමයි කලවම් කරන්න ඕනේ. රබර් ස්පැචුලා එකෙන් කලවම් කරන්න අමාරුයි. හොඳට මේ වගේ තින් කිරිවල තෙත ගතිය නැති වෙන්න ඩෝ එකක් වගේ කලවම් කරගන්නවා. දැක්ක නේද? මේ වගේ ඩෝ බෝල් එකක් වගේ ආවා. දැන් අපිට ට්‍රේ එකකුයි මේ වගේ පාච්මන් පේපර් එකකුයි ඇලෙන්නේ නැති කොලයක් කේල් කොලයක් හරි කමන්නේ දාලා ලෑස්ති කරගන්න. මෙෂරින් ස්පූන් සෙට් එකේ මේ සැහැන්ද ඒකේ ප්‍රමාණයට ටික ටික අරන් තියලා ගානට මැනලා පැත්තකින් තියාගන්නවා. ඉස්සෙල්ල මේක බෝල කරලා බැලුවා මේ ගාන හරි. මෙන්න මේ වගේ මෙෂරින් ස්පූන් එකේ මේ සැහැන්දට ටික ටික දාලා පැත්තකින් තියාගන්නවා. මෙෂරින් ස්පූන් එකක් නැත්තම් ඔයාලඟ කිදර තියෙන හැන්දකින් මැනලා අරගන්න. දැන් මේ ඔක්කොම එකම ප්‍රමාණය බෝල තමයි හදන්න ලෑස්ති. මේ වගේ කොටස කොටස අරගෙන අල්ල මැදට තියලා අනිත් අල්ලෙන් ලස්සනට රවුමක් බෝලයක් හදාගන්න. රස්න යන්න ඉස්සෙල්ලා ඉක්මනින් හදාගන්න. දැන් මෙතන බෝල 21ක් මං හදාගත්තා. දැන් මේක අපි චොකලට් දාන්න යන්නේ. චොකලට් වලට දාන්න කලින් මේ බෝලේ ටික හොඳටම කූල් වෙලා තියෙන්න ඕනේ. රස්නේ චුට්ටක්වත් තියෙන්න බෑ. ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ නැහැ. ඔහොමම තියාගන්න පුළුවන්. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට එන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. කජු ගන්නකොට හොඳට roast කරපු කජු ගන්න. අමුතෙත කජු ගන්න එපා. දැන් මම කජු ටිකක් කපා ගන්නවා. ඔයාට කජු නැත්තම් රට කජු ටිකක් හරි ලස්සනට කපා ගන්න. දැන් මෙතන කුකින් චොක්ලට් ග්‍රෑම් 400ක් තියෙනවා. ඒකෙන් හරියට භාගයක් ගන්නවා. කෑලි 14ක්. වැදගත් ටිප් එකක්, මේ චොක්ලට් ටික ගන්නකොට ෆ්‍රිජ් එකේ එහෙම තියලා ගන්න එපා. නිකන් එළියේ තියන්න. ඒක දිය වෙන්නේ නැහැ. මේකට කියන්නේ කාමර උෂ්ණත්වය කියලා. මේ විදියට කැපුවා. දැන් අපි ග්ලාස් බෝල් එක හොඳට පිහිදලා චොක්ලට් ටික දාගන්නවා. චොක්ලට් ටික ඩබල් බෝයිල් කරන්නයි යන්නේ. ඩබල් බෝයිල් කරනකොට අපේ අම්මා මුල ඉඳලම කියලා දුන්න දෙයක් තමයි යට තියෙන භාජනයට වතුර චුට්ටයි දාන්න ඕනේ. වතුර එක නටනකන් ඉන්නවා. නටනකොට ලිපේ කින්දර අඩු කරලා බෝල් එක භාජනය උඩින් තියනවා. බෝල් එක සාස්පානට සෙට් වෙන එකක් වෙන්න ඕනේ. ඕනට වැඩිය ලොකු සාස්පානකට බෝල් එක දාන්න එපා.
අනිත් එක තමයි වාජනේ ඇතුළට බෝල් එක වැටෙන විදියට දාන්න එපා. කට උඩ තියෙන විදියට දාගන්න. ගණකම ග්ලාස් බෝල් එකක් නම් තියන්න නැත්නම් තියන්න එපා පුටුස් ගල කැඩෙයි. එහෙම නැත්නම් ස්ටේන්ලස් ස්ටීල් එකක් හරි තියලා ඩබල් බෝයිල් කරගන්න. කුමාලෙ ඉන්න විතරයි ඕනේ. හොඳටම අඩු කින්දරේ තියලා විනාඩි දෙකක් විතර යනකොට කුමාලෙ එනකොට චොක්ලට් ටික චුට්ටක් දියවෙන්න පටන් ගන්නවා. එතකොට හැඳ දාලා කලවම් කරනකොට ගොඩක් වේගින් නැතුව හැමී හිට කලවම් කරගන්න. දැන් චොක්ලට් එක දියවිගෙන එනවා. දැන් ලිපෙන් පැත්තකට වාජනය අරගෙන හොඳට කලවම් කරගන්න. දැන් කජු ටික දාගන්නවා. දාලා කලවම් කරනවා. කජු ටික ටික දාලා බලන්න ගානකට ආවම නවත්තන්න. දැන් ගෑරුප්පුවේ හැඳයි දෙකම උනේ කොකොනට් බෝල්ස් එක එක අරගෙන මේ වගේ චොක්ලට් එකට දාලා කලවම් කරලා හැමී හිට පාච්මන් පේපර් එක උඩට තියනවා. මේ වගේ සේරම චොක්ලට් එකේ ඔබලා අරගෙන පාච්මන් පේපර් එක උඩ තියන්න. කජු ගන්නකොට ටකස් කාලා කැඩෙන්නේ. අන්න මේ වගේ කජු අරගන්න. පිඟිච්ච කජු ගන්න එපා. පොඩ්ඩක් ඉතුරු වුණා මේ ටික පුංචි බෝල් එකකට දාලා හොඳට ඔත්තලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ආයෙත් රස කැවිල්ලකට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේ බෝල්ස් ටික ටිකක් වෙලා එළියේ තිබ්බම සෙට් වෙනවා. ඉක්මනට සෙට් වෙන්න ඕනේ නම් ෆ්‍රිජ් එකේ දාලා විනාඩි 5ක් විතර තියලා අරගන්න. එහෙනම් එක එක මේ වගේ පැත්තකට අරගමු. මේ වගේ එකක් ඇදුවොත් ගෙදර පුංචි අය නම් ගොඩක් කැමති වෙයි. ඇයි පුංචිය? මමත් කැමතියි. මේ බලන්නකෝ මෙන්න මේ වගේ තමයි ඇතුලේ තියෙන්නේ. මී අපේ අම්මා රස බලන වෙලාවයි. හරිම රසයි. රස නියමයි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් අකුරු වලින් වීඩියෝ එකට සඳහන් කරන්න. මේ විදිහට ඔයා චොක්ලට් බෝල්ස් හැදුවාම අපේ අම්මා Facebook ෆෑන් page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. ෆෑන් page එකේ link එකත් වීඩියෝ එකට තියෙනවා. මේ තියෙන්නේ අපේ අම්මා හදපු KitKat චොක්ලට් එක. මේ තියෙන්නේ Bounty bar චොක්ලට් එක. මේ තියෙන්නේ චොක්ලට් මූස්. මේ තියෙන්නේ චොක්ලට් අයිස් චොක්. මේ තියෙන්නේ චොක්ලට් කේක්. මේ තියෙන්නේ චොක්ලට් ෆජ්. මේ සේරම අපේ අම්මා YouTube channel එකේ තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන රතුපාට ඩෑන්සිනී තලේ උඩ කෙළවරේ තියෙන link එක click කරොත් ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. වීඩියෝ එකේ යටත් link එක තියෙනවා. ඒත් එක්ක share කරන්න. බොහොම ස්තුතියි.